බන්ධනාගාර නියාමකට මරු කැඳවා තුන් දෙනෙකු රෝහලට යවූ රිය අනතුර රණවිරුවන්ට හා මාධ්‍යවේදීන්ට ඉඩම් ජනාධිපතිවරණයේ පරාජයට හේතු 35යි හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොර හොරකම් කරනවා කියලා එහෙම කතාවක් සමාජයේ පැතිරෙන්න පටන් ගත්තා සෑම ග්‍රාම නිලධාරි කොට්ටාසයකටම රුපියල් ලක්ෂ 20 බැගින් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද බන්ධනාගාර වෑන් රථයක් සීගිරිය දිගම්පතන ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා. පලකැලේ බන්ධනාගාරයේ සිට නඩුකටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැඳවියෙකු රැගෙන යමින් සිටියේදී අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. වෑන් රථයේ මාර්ගයෙන් ඉවතට ඇදී ගසක හැපීමෙන් අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතර රැඳවියා හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු වන බවයි සීගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. රණවිරුවන්ට හා මාධ්‍යවේදීන්ට ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව රාජ්‍ය අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමෙන් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මේ දන් පිළිබඳ මේ යෝජනාව අතිගරු ජනාධිපතිතුමා මැතිතුමා තරහා අපේ අමාත්‍ය චන්ද්‍රසේන මැතිතුමාට මතක් පැමිණි යෝජනාවක් මේ යෝජනාවෙන් ඇත්තටම අදහස් කරන්නේ ශ්‍රමික ඒ වගේම ආබාධිත අනවිනුවන්ගේ නිවාස ප්‍රශ්නය ඉදම් ප්‍රශ්නය සදන්නත් ඒ වගේම නිවාසයක් නැති නිවාස හදාගන්න ඉඩමක් නැති අපේ මාධ්‍යවේදී ප්‍රාදේශීය සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයකම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ITN 7 වෙනි පැය වැඩසටහන සමග එක් වෙමින්. ගම දියුණු කිරීම තමයි ජනාධිපතිතුමාගේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ සඳහා එතුමා ඉදිරිපත් කළා තියෙනවා සපිරි ගමක් කියන සංකල්ප. සපිරි ගමක් කියන සංකල්පයෙන් එතුමා අදහස් කරන්නේ ගමත් නගරයත් සම්බන්ධ වෙන ඉලක්ක නගරයේ තියෙන සම්පත් ගමේ තියෙන පහසුකම් ගමටත් ගලා යන වැඩපිළිවෙලක් දියත් කරන්න. ඒ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි දැනටම වෙන් කරලා තියෙනවා. එක ග්‍රාම නිලධාරි කොට්ටාශයකට මිලියන 2ක් බැගින් අපි වෙන් කරලා තියෙනවා. ග්‍රාම නිලධාරි කොට්ටාශ 14 දහහටම මිලියන 28000ක් ඒ වෙනුවෙන් වැය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙනවා ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය නගා සිටුවන්නට. විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බලකායක් ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඒ සඳහා 130,000ක පමණ සංඛ්‍යාවක් ඉතුමා බඳවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ 130,000කේ ශ්‍රම බලකායේ අධ්‍යාපන සුසුම් නෙවෙයි වැඩි සලකන්නේ. ඒතකොට මේ සාමාන්‍ය පෙළ සමත් වෙන්න බැරි වෙච්ච හුඟ දෙනෙක් ආර්ථික හේතුන් නිසා තමයි එහෙම බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා අධ්‍යාපනයේ දිගට ගෙනියන්න බැරි ළමයි මේ තරුණයා තරුණියන් අද ඉන්න කිසිම රැකියාවකට යන්න බැරුව. ඒ අය ගැන අද අවධානය යොමු කරලා තියෙනවා. එතුමා කිව්වා මේ රටේ දුප්පත්කම නැති කරන්න කිසිම රැකියාවක් ආදායම් මාර්ගයක් ලබා ගන්නට බැරුව සිටින ජනතාව කෙරෙහි අපේ අවධානය යොමු වෙන්නට ඕන කියලා. පසුගිය ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය එක්සත් ජාතික පක්ෂය සාමූහිකව බාරගත යුතු බව එම පක්ෂයේ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී විකාශය වූ සංවාදයේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පරාජය සාමූහික වගකීමක් අපි බාර ගන්න ඕනේ. අපි එකිනෙකා අතින් සිද්ධ වෙච්ච සමහර අඩුපාඩුකම්, සංවිධාන කටයුතු වල අඩුපාඩුකම්, ඒ වගේම අපේ ප්‍රචාරක ව්‍යාපාරයේ අඩුපාඩුකම්. එතකොට ආණ්ඩුවට තියෙන කලකිරීම සහ ආණ්ඩුව කෙරෙහි මිනිස්සු දක්වපු අප්‍රසාදයත් ජනාධිපති අපේක්ෂකයාගේ පිටින් තමයි හැම වෙලාවෙම යැව්වේ. මොකද ඔහු ආණ්ඩුවේ අපේක්ෂකයා, ඔහුටත් සාමූහිකව ඒ ඒවායේ තියෙන වගකීම නිසා.
බැඳුකර ගනුදෙනු ගැන රටේ මැදිස්ත්‍ව කොටස් ලොකු චෝදනාවක් ආණ්ඩුවට කරා. ඒ චෝදනාව නිසා මිනිස්සු කලකිරලා හිටියා. අර හොරු අල්ලන් ආපු ආණ්ඩුව හොරු හොරකම් කරනවා කියලා. එහෙම කතාවක් සමාජයේ පැතිරෙන්න පටන් ගත්තා. මැතිවරණ ව්‍යාපාරයේ යන අතරතුර අර MCC ගියුසුම ගැන අපි මං හිතනවා මේ මොහොතේ නොකල යුතු දෙයක්. ඒතොර මේ සිංහල බෞද්ධ රටක් නොවේයි කියලා අපි කියනකොට සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න රටක ජනතාවට මොකද දැනෙන්නේ? ඉතින් මේ වගේ කතාත් අපිට බලපෑවා. දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා. දිවයිනේ පුරා විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේ දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවොත් උතුරු නැගෙනහිර උතුරුමැද ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතින් විට ගසි හෝ ගිගුරුම් සහිත වැසි තමයි අපේක්ෂා කරන්නේ. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය මාතලේ පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් අතර පමණ වන තද වැසිද සබරගමු සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ත් 100ත් අතර පමණ වන තරමක් තද වැසිද අද දිනේදී ඇතිවීමේ හැකියාව පවතිනවා. උතුරුමැද වයඹ මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ විතියම් පිට 60 කිලෝමීටර 50ක් දක්වා වැඩි වෙන්න හැකියාවද අද දිනේදී පවතිනවා. ඉදිරිම සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික බිල්ලා සිටිනවා. ලේක් හවුස් හිටපු මාධ්‍ය ප්‍රධානියාට තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිපණ්ඩාර මහතා චෝදනා කරනවා. මෙම හිටපු ප්‍රධානියා ආයතනින් ඉවත් වීමේ ලිපියද ලබා දීමෙන් අනතුරුව ගැටලුවක් ඇති කිරීම සඳහා යලි ලේක් හවුස් ආයතනයට පැමිණ ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඩියාපා අභිවර්ධන මහතා කියා සිටින්නේ. ලේක් හවුස් ආයතනයේ මාධ්‍යංශයේ ප්‍රධානියා මදුක හස්සලට පහර දීලා ඉවරලා රාජකාරියට එන්න එපා කියලා ඉවරලා තර්ජනය කරා. ඔහු ගිහිල්ලා කොටුව පොලිසියේ මේ පිළිබඳව පැමිණිල්ලක් කරා. අද වෙනකන් පැමිණිල්ල විභාග කරලා ගත ක්‍රියාමාර්ගය මොකද්ද? මේ පහර දුන්න පුද්ගලයා අතරංගුඩ ගත්තද අධිකරණයට කරුණු වාර්තා කරාද? අනවශ්‍ය විදියට ලේක් හවුස් ආයතනයට ඇතුල් වෙලා තියෙන්නේ. එයා ඉවත් වෙන ලිපිය දුන්නාට පස්සේ දීලා තමයි අනවශ්‍ය පටලැවිල්ලක් හදාගන්න හැදුනේ. හැබැයි පහර දීමක් කිසිම දෙයක් සිදු වෙලා නැහැ. මේ ලිපිය බාර අරගෙන තියෙන්නේ මැතිවරණට දිනට කලින් 15 වෙනිදා අස්වැන්න ලිවීම ඉදිරිපත් කළා තියෙනවා. 15 වෙනිදා ඇක්සෙප්ට් කරාට පස්සේ මේ බලන්න දින වෙනස් කරපු හැටි. මම දැන් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න දැන් ලේක් හවුස් ආයතනයේ සභාපතිතුමාට එන්න කිව්වා. ලබල දීලා තියෙනවා මේ අස්සම් කරන්න ඉඩක් දීලා තියෙනවා මේ අවස්ථාවේ. මේකටද මේක ඇතුළට ගියේ. ප්‍රේදුරු බලපත් ආයුධම් කරුවන්ගෙන් අඩකටත් වඩා අසමත් වීමට හේතුව ඇස්පෙනීමේ දුර්වලතා බව හෙළි වී තිබෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මේ වසරේ පැවැත්වූ වෛද්‍ය පරීක්ෂණ වලින් 55.53%ක්ම අසමත් වී ඇත්තේ ඇස්පෙනීමේ දුර්වලතා නිසා බවයි එම ආයතනය පවසන්නේ. රියදුරු බලපත් අයිදුම් කරුවන් සඳහා මේ වසරේ මෙතෙක් සිදු කර ඇති වෛද්‍ය පරීක්ෂණ සංඛ්‍යාව 872,769ක්. සෞඛ්‍ය හේතුන් මත වෛද්‍ය පරීක්ෂණ වලින් තාවකාලික අසමත් රියදුරු බලපත් අයිදුම් කරුවන් සංඛ්‍යාව 101,596ක්. සම්පූර්ණ වශයෙන් එනම් කායික අංග විකල හා ආබාධ වලිප්පුව මානසික රෝගාබාධ වැනි හේතුන් නිසා අසමත් වී ඇති සංඛ්‍යාව 113ක් පමණ වෙනවා. මෙවර රියදුරු බලපත්‍ර අයදුම් කරුවන්ගෙන් 2.49ක් හෘද රෝග නිසාද 10.5ක් අධික රුධිර පීඩනය නිසාද 25.35ක් දියවැඩියාව නිසාද අසමත්ව තිබෙනවා. වෙනත් රෝගාබාධ නිසා 6.78ක් තාවකාලික වෛද්‍ය පරීක්ෂණ අසමත්ව තිබෙන බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසන්නේ. ප්‍රතිශතයක් ලෙස ගත් කළ පසුගිය වසරේ 11.40ක් වූ අසමත් සංඛ්‍යාව මෙවර 11.69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන රනිල් සජිත් ගැටුම හේතුවෙන් එම පක්ෂය කෑලිවලට කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. කළුතර පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂය තුල විසඳ ගන්න බැරි දැවැන්ත අර්බුදයකට අද එක්සත් ජාතික පක්ෂයේ පැටලවිලා තියෙන්නේ. ඒ නිසා අද රනිල් සජිත් අතර ගැටුම විතරක් නෙවෙයි සජිත් රනිල් සහ තවත් නායකයෝ කීප දෙනෙක් අතර ගැටුම අද ඇති වෙලා තිනෝ මේ ගැටුම විසඳ ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ කෑලි කෑලි වලට කඩල යනවා. එන මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී ලැබපු පරාජයට වඩා අන්ත संचारक व्यापारे नगा सिटुविमिन इत उरदी सिटिन व्यापारिक प्रजावत सहन सलसीमत अपेक्षा करन बव राजमात्य शेहान सेम सिंग महता पवसनवा अनुराधपुर संचारक होटल हिमियान सह व्यापारिकीन समग पवति साकच्चावकदी राजमात्य वर्या मेबव किया सिटिया राज्य अंशे अभी शक्तिमत करनो हवाई वगैरह अभी उत्कलिक अंशे में राते आर्थिक एट लबादे ने सहायोगे संबंधे अड़तक शेरुआ करने ने संचार के व्यापारे खड़ावटी मारम बुने फास को इधर प्रहार या समग्र वितरक ने वे इट पैरा इधर ला संचार के व्यापारे खड़ावट अपे मिच्छर लस्सन रटक तिबिला ए ඒවගේ සැලසුම් තමුන්නාංශල වෙනුවෙන් ක්‍රියාත්මක කරන යහපත් චේතනාවෙන් අපේ රට මෙහෙම කඩා වැටෙන්නේ නැහැ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හඬපටය වෙනස් කරලා මේ රටේ ජනතාවගේ මනස ව්‍යාකූල කරන්න ආණ්ඩුව සැලසුම් හදුවා වගේ කාලයක් ගත කරා නම් ආර්ථිකය අපේ රටේ ගොඩනගන්න තමුන්නාංශලට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ. සාමයේ පණිවිඩය රැගෙන පාදයාත්‍රා වී යෙදෙන යාපනයේ දෙමළ තරුණයා අනුරාධපුර නගරයේ වෙත ළඟා වුණා. දඹකොල පටුනේ මෙම පාදයාත්‍රාව ආරම්භ කළේ පසුගිය 11 වෙනිදායි. යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි වී සහදේව නැමැති මෙම තරුණයා තම රැගෙන එන සාමයේ පණිවිඩය ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යවරයාට බාර දීමට නියමිත අතර අඩලිගා මන්දිරයේ රෝපණය කිරීම සඳහා දඹකොල පටුනේ සිට රැගෙන එන බෝධි අංකුරයක්ද එසේ බාර කිරීමට ඔහු සූදානම්ින් සිටනවා. අනුරාධපුරයේදී මෙම තරුණයා පිළිගනු ලැබුවේ නගරාධිපති එච්.පී. සෝමදාස මහතායි. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔහුට හිමි වුණා. නව රජයේ ජනාධිපතිවරයා අගමැතිවරයා ආණ්ඩුව බලන් ඉන්නවා උතුරේ ජනතාව නැවත වතාවක් කලින් තිබිච්ච වසර 30ක යුද්ධයට නොයන වැඩපිළිවෙලක් හදන්න. ඒ සඳහා තරුණ තරුණියෝ ටික අරලියගහ මන්දිරයේ දක්වා අපි වන්දනාමාන කරන බෝපැලයක් අරගෙන ගමන් කරනවා. හරදරයක් බාධයක් නැතුව අල්ලියක මන්දිරය දක්වා යන්න ඒ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. சமாதானத்தின் வேர்கள் ஆழ ஊடுருவட்டும் என்ற துணை பொருளில் நான் ஜம்புகோளப்பட்டினம் என்று சொல்லப்படுகின்ற மாதகல்லிலிருந்து இன்றைக்கு இந்த பாத யாத்திரையாக வந்து ஆறாவது நாள் சாமி பணிவிடை ரகினியான மம தம்பகுளப்பட்டுனின் கமன் ஆரம்பிக்கலா ஹைவன தினட்டாய் அன்ராதபுரிட பெமினி யுத்தேட்ட எரிவு அபி ஹண்டனகுப்பு ஆய சிங்கள தெமல ஹெம கெனக்ம அபேக்ஷா கரன்னி சாமிய மம மே கமன எத்தி மக தெபச சிட்டி சீலு ஜனதாவ මේ ගමනට ආශිර්වාද කළා. ඥාන ඉද පාදයාත්‍රයේ කඩන්තු වඳ දුරම් කිටතට 250 කිලෝමීටර් වඳිරපෙන් සිංහල மக்களும் சரி தமிழ் மக்களும் சரி விரும்புகிற ஒரே விடயம் சமாதானம் என்ற ஒன்றை மட்டும்தான். समस्त ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ වෘත්තීය සමිතියේ මෙහෙවීමෙන් මාධ්‍ය හමුවක් කලුතර දී පැවැත්ුණා. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහි නිලධාරින් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. अभी प्रथम अतिगर जनाधिपति स्तुतिवंतो जाति अध्यापन विद्यापीठ पद्धति विश्वविद्यालय मट्टमट उसस्क्रीम संबंधी गीर्णे पीली बांधव अभी संघमे शीलु सामाजिक अंग मते कोलंब विश्वविद्यालय यापने विश्वविद्यालय पेरादेनी विश्वविद्यालय वनी पिलिगत विश्वविद्यालय कर्ते अनुबद्ध आयतन विद्य सकस्करलावातुंग अपे शिशुंट वड़ा पिलिगत उपाधि पाठमालावक लबादीम අපි යෝජනා කරන්නේ පිට එක්ක සාකච්ඡා කරලා මේක විශ්වවිද්‍යාල මට්ටමේ දෙමව්පියන් කැමැති තමන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල උපාධියක් හම්බන්නට විශ්වවිද්‍යාල උපාධිය පිළිගත් උපාධිය වෙනත් ආයතන උපාධිය ඊතරම් පිළිගන්න. ඒ නිසා විශ්වවිද්‍යාල උපාධියක් දීලා අපේ ගුරු අධ්‍යාපනඥයන් අපේ ශික්ෂණලාභීන් කැමැති ක්‍රමවේදයකට මේ වැඩසටහන සකස් කරන්න. ඒ සඳහා අපේ පූර්ණ දායකත්වයේ සහයෝගය ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. අපි යෝජනා කරනවා මේ පිරිනමන උපාධිය පිරිනැමීම සඳහා අතිගරු ජනාධිපතිතුමාටත් උසස් අධ්‍යාපන අමාත්‍යතුමාටත් අධ්‍යාපන අමාත්‍යතුමාටත් වෙනත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන සියලුම බලධාරීන්ට අපි යෝජනා කරනවා ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධව මේ උපාධිය පිරිනමනට වඩා පිළිගැනීමක් ලැබෙනවා උපාධිධාරීන්ට ඒ සම්බන්ධයෙන් වෙනමම ආයතනයක් පිහිටුවා හෝ තිබෙන විශ්වවිද්‍යාලයක් මගින් මේ උපාධිය පිරිනැමීමට පියවර ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ලොකු පිළිගැනීමක් ලැබෙනවා
සිංහල බෞද්ධකම අභියෝගයට ලක්ව තිබූ මොහොතක එය රැක ගැනීමට රජයක් බිහිව ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. රජවරුන්ගේ කාලෙත් ඕනම රජ කෙනෙක් ගෞරවනීය මහා සංඝරත්නයේ හිස නැමුවා අපහාම. ඒ අවවාද අනුශාසනා අහපු රජවරුන්ට තමයි රට හොඳින් පාලනය කරන්න පුළුවන් කම ලැබුණේ. දැන් මේ දවස්වල අපිට ඇහෙනවා රට පාලනය කරපු අය කියනවා වරද්ද ගත්තෙත් සිංහල කමට බෞද්ධ කමට යම් යම් වෙලාවේ අපි වරද්ද ගත්තේ එතනින් කියලා. දැනිච් එකත් හොඳයි කියලා හිතනවා අපේ හැඳුරුවෝ. දැන් සිංහල කමට බෞද්ධ කමට වග කියන එවෙනුවෙන් ඒ රැක ගන්න ඉන්න රජයක් බිහි වුණේ අලුත්ගම ආන්දාවල ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මතුගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය මහවැව සුගතසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ුයි එය සංවිධානය කර තිබුණේ. මෙහිදී පාසල් දරුවන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමක් මෙන්ම පැල දහසක් බෙදා දීමක්ද සිදු කෙරුණා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ මාධ්‍ය ලේකම් සංජීව වෙදිරිමාන්න නීතිඥ ප්‍රේමනාත් සි දොළවත් යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. දුටුගැමුණු රජුරු එක්ක විජිතපුර සටනේ ඉස්සරහම වැඩිය වගේ අපේ හාමුදුරුවනේ මේ මොහොතේ මේ ආණ්ඩු ඉස්සරහම වහන්සලා වඩින්න උමනයි. එතකොට තමයි මේ රටේ සිංහල බෞද්ධයාගේ අධ්‍යාත්මය විසින් ඉල්ලා සිටින මාතෘභූමිය අපිට නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්නේ. මේ ගම්වල ඉන්න පුංචි දරුවට උන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි කළ හැකි දේ කරමු. 2020 පටන් ගන්න පාර්ලිමේන්තු අවුරුදු 5 ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ රටේ මේ මොහොතේ දේශපාලකයාගේ ප්‍රමුඛ වගකීම්වල ඉහළම ලියන්න මම කැමතියි. මේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්න කියලා. උද්ඝාගමට තිබ්බ ප්‍රමුඛත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විතරක් සීමා වෙච්ච ස්වරූපය අද වෙනකොට අවසන් වෙලා තියෙන්නේ. දැන් මං එන්න ටික වෙලාවකට ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුමක් ලැබුණා. අපි හාමුදුරුවන්ට මේ වෙනකොට දෙනවා ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම ඇතුළත් පරිගණක. ওই ටැප් ටික ඇවිල්ලා තියෙන වරායට. පහුගිය කාලේ අපේ හාමුදුරුනේ බුදු හාමුදුරන්ගේ පිළිම ටික බුරුවෙන් ගෙනාම වදු ගැහුවා. ටැක්ස් එකක් ගැහුවා. ලක්ෂ 17ක දැන් ටැක්ස් එකක් ගහලා මේ ටැප් ටිකට. ඒ පාර එන ගමම හයිවේ එකේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පණිවිඩයක් ආපු ගමන් ඒක අයින් කරන්න කියලා එහෙමම ලියුමක් ගහන්න කිව්වා. ඉතින් ඒ නිසා අපිට අද සතුටු වෙන්න පුළුවන්. එහෙම පාලකයෝ ටිකක් තමයි ආපහු විහි වෙලා තියෙන්නේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk